අපිට දැනුම් දෙන්න අපිම හදමු රට මගින් පටන් ගමු. අසල්ට එනකොටම මං ඇහුවා විදුහල්පතිතුමියගෙන් පාසලේ දරුවෝ කීයක් ඉන්නවා 550කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා කියලා. දරුවන්ගෙන් තොරතුරු තාක්ෂණය පරිගණක විද්‍යාව ඉගෙන ගන්න දරුවෝ කොච්චර ඉන්න 380ක් පමණ ඉන්නවයි කියන්නේ. එතකොට මේ දරුවෝ 380 මේ ඉගෙනුම ලබන්නේ කම්පියුටර් කීයකින්ද? අනේ ඉතින් වැඩ කරන කම්පියුටර් දෙකක් තියෙනවයි කිව්වා. වැඩ කරන කම්පියුටර් දෙකයි ඉගෙන ගන්න දරුවෝ 380. එතකොට පොඩක් හිතලා බලන්න වැඩ කරන කම්පියුටර් දෙකකින් කොහොමද තොරතුරු තාක්ෂණය පරිගණක විද්‍යාව දරුවෝ 380කට පරිණත විදියට ලබා දෙන්නේ ගුණාත්මක භාවයෙන් ඉහළ මට්ටමකින් ලබා දෙන්නේ. දැන් අද අපි ලක්ෂ 10ක උපකරණ පරිගණක පහක් printer යන්ත්‍රයක් smart board එකක් ඒ විතරක් නෙවෙයි සිංහල ඉංග්‍රීසි මලලසේකර dictionary පහ අපි පරිත්‍යාග කරනවා. දැන් මේ පාසලට අපි smart board එකක් දෙනකම් ගරු ස්වාමීන් වහන්ස පාසලට smart board එකක් නැහැ. දැන් අද ඔස්ට්‍රේලියාවේ පාසල් පද්ධතියේ ඉගෙනුම ලැබපු මං අඳුරන යහළුවෙකුගේ දුවලා දෙන්නෙකුත් ආවා මේ වැඩසටහන බලන්න. මම ඒ දෙන්නගෙන් ඇහුවා ඕගොල්ලෝ ඉගෙනගත්ත පාසල්වල ස්මාර්ට් ක්ලාස්රූම් කීයක් තිබ්බද කියලා. හැම පන්තියක්ම ස්මාර්ට් ක්ලාස්රූම්. මේ දෙන්නා කිව්වේ ඔස්ට්‍රේලියාවේ ඒගොල්ලෝ ඉගෙනගත්ත පාසලේ හැම පාසලක්ම ස්මාර්ට් ක්ලාස්රූම්. දැන් අපේ රටේ පාසලේ තියෙන පන්ති කාමරවලින් එක පන්ති කාමරයක් ස්මාර්ට් ක්ලාස් රූම් එකක් කරාම ඒක ලොකු දෙයක්. හැබැයි ලෝකේ දියුණු රටවල් වල හැම පන්ති කාමරයක්ම ස්මාර්ට්. එතකොට අපේ රටේ පන්ති කාමර වලින් එකකින් ස්මාර්ට් වෙනකොට සතුට වෙනකොට දියුණු ලෝකේ රටවල් වල හැම පන්ති කාමරයක්ම ස්මාර්ට් පන්ති කාමරයක් වුණාම අපි ඉන්න තත්වයයි ලෝකයා ඉන්න තැනයි මං හිතන්නේ මේ දූ දරුවන්ටයි මේ අම්මලා තාත්තලටයි ඒ වගේම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට මේක බොහොම පැහැදිලි වෙනවා. එනිසා මේ සංකල්පය තුළ අපි ස්මාර්ට් ක්ලාස්රූම් වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපි අලුත් සංකල්පයක් එළිදක්. ඒ අලුත් සංකල්පය අපි අදහස් කරනවා ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න. රජයේ පාසල් 10126ක් තියෙනවා. මේ හැම රජයේ පාසලකම සුහුරු විශ්ව පුස්තකාලය අපි නිර්මාණය කරනවා. ස්මාර්ට් යුනිවර්සල් ලයිබ්‍රරි. මේ ස්මාර්ට් යුනිවර්සල් ලයිබ්‍රරි කියන්නේ ලයිබ්‍රරි එක ඇතුලේ තියෙන පොත් රාක්කවල තියෙන පොත් ටික විතරක් නෙවෙයි. ඒක යුනිවර්සල් විශ්වීය ගෝලීය පුස්තකාලයක්. හැබැයි ඒක ස්මාර්ට්. ස්මාර්ට් උපකරණ හරහා ඕනම තොරතුරක් ඕනම නොදන්නා දෙයක් ඇක්සස් කරන්නට පුළුවන්. ප්‍රවේශයක් ලබා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම අපි අදහස් කරනවා සුහුරු විශ්ව පුස්තකාල ව්‍යාපෘති හරහා අපේ 41 ලක්ෂයක් රජයේ පාසල්වල දූ දරුවන්ගේ දැනුම දියුණු කරන්න. තොරතුරු වලට තිබෙන ප්‍රවේශය ශක්තිමත් කරන්න. අපේ රටේ දරු පරපුර සැබවින්ම උගත්කමින් දැනුමින් බුද්ධියෙන් සන්නද්ධ වුණු සවිබල ගැන්වුණු දරු පරපුරක් බවට ප්‍රතිනිර්මාණය කරන්න. ඔබට මතක ඇති දා යුද්ධ දෙකක් රට තුල තියාගෙන රණසිංහ ප්‍රේමදාස මැතිතුමා පාසල් දූ දරුවන්ට නිල ඇඳුම දිව ආහාරය ලබා දුන්නා. අපේ රජයක් තුල අපි ඒ අධ්‍යාපන සුබ සාධනය ඊළඟ මට්ටමට ගෙනියන. දැන් මම දන්නවා අධිපෝසත් පවුල්වල දූ දරුවන්ට මේක අවශ්‍ය වෙන්නේ නැහැ. කවුරුත් ඒක ගැන අමනාප වෙන්නේ නැහැ. නමුත් අවශ්‍යතාවයේ තියෙන දූ දරුවන් දස ලක්ෂ ගණනින් ඉන්නවා. 41 ලක්ෂයක් මේ රටේ පාසල් දූ දරුවන්ට සුහුරු උපකරණයක්. ඒකට කියනවා ස්මාර්ට් ඩිවයිස් කියලා. ස්මාර්ට් ඩිවයිස් එකක අයිතිය අපේ රජයක් තුළ අනිවාර්යෙන්ම ලබා දෙනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ ස්මාර්ට් ඩිවයිස් එක ලබා දුන්නයින් පස්සේ හැබැයි ඒක අපි ලබා දෙන්නේ නිශ්චිත ආරක්ෂිත ආවරණත් සමග. මොකද අපි හැමෝම දන්නවා ඔය ඉන්ටර්නෙට් එක කිව්වට ඉන්ටර්නෙට් එකේ ගොඩාක් හොඳ දේවලුත් තියෙනවා. ඒ වගේම සෑහෙන ප්‍රමාණයක් නරක දේවලුත් තිබෙනවා. ඒ අදාළ ආරක්ෂක මෙවලම් සහිතව අපි අදහස් කරනවා ඒ දුවා දරුවන්ට අපේ රටේ ස්මාර්ට් ඩිවයිස් එක ලබා දෙන්න. මම පුදුම වෙන්නේ නැහැ ස්මාර්ට් ඩිවයිස් එක ලබා දෙනකොට ඒ දූ දරුවන් පාසලෙන් ලබන අධ්‍යාපනයට අමතරව තවත් අලුත් තොරතුරු වලින් සන්නද්ධ වෙලා ඉතාමත්ම ශීඝ්‍ර දියුණුවක් ලබන සිසු පරපුරක් බවට දැන් අපේ ගෞරවනීය දමරවිල නායක ස්වාමීන් වහන්සේ දන්නවා. බොහෝ දෙනා
විපක්ෂයේ ඉන්නකොට කියන ප්‍රසිද්ධ ප්‍රකාශයක්. දැන් දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට අධ්‍යාපනයට වෙන් කරන මුදල මදි. මේක 105 කරන්නට ඕන. මේක 106 කරන්නට ඕන. මේක 107 කරන්නට ඕන. එහෙම කරන්නයි කියලා මම හිතන්නේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේටත් මතක ඇති. දෙවුන්දරින් පටන් අරගෙන කොළඹට පාගමනකුත් ආවා. පාගමන් ආවා. ඡන්ද දින්න ආණ්ඩු බිහි කරා. 105 තියා 104ක්වත් ආවේ නැහැ. එහෙනම් මොකද්ද මේකේ ඇත්ත කතාව? ඇත්ත කතාව තමයි රජයේ මුදල් වලින් විතරක් අපේ රටේ අධ්‍යාපනය ගොඩනගන්නට බෑ. රජයට තියෙන්නේ සීමා සහිත මුදලක්. දැන් මේ රටේ නායකයෝ හැමදාම කර දෙය තමයි 75 වසරක ඉතිහාසයක් තුල ආණ්ඩුව බදු ගහනවා, බදු ආදායමක් ලැබෙනවා, බදු ආදායම රාජ්‍ය ආදායම, ඒක පෙරලා ඉස්කෝලවලට දෙනවා, රෝහල්වලට දෙනවා, තවත් තවත් සංවර්ධන වැඩ කටයුතු වලට ක්‍රියාත්මක කරලා කියනවා. මෙන්න අපේ සංවර්ධනය කියලා. මේක බදු ගෙවන්නන්ගේ සල්ලි විසින් ක්‍රියාත්මක කරපු සංවර්ධන. ඒක තමයි මේ රටේ 75 වසරක ඉතිහාසය. වැඩක් කරන්න නම් එක්කෝ ජනාධිපති වෙන්න ඕන, අගමැති වෙන්න ඕන, ඇමති වෙන්න ඕන, රාජ්‍ය ඇමති වෙන්න ඕන, නියෝජ්‍ය ඇමති වෙන්න ඕන, එහෙම නැත්නම් ආණ්ඩුවේ පැත්තේ ඉන්න මන්ත්‍රීවරයෙක් වෙන්නට ඕන. ඕක තමයි ඉතිහාසය. එතකොට ආණ්ඩුව එහෙම කරනකොට අනිත් අය විපක්ෂ. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.